හයි ගයිස් ඔන්න අපි අද බලන්න යන්නේ ෆැන්ටාස්ටික් 4 කියන කතා මාලාවේ දෙවෙනි කතාව. මම මීට කලින් රිවියු කරපු මේ මූවි එකේ පළවෙනි කොටස තාමත් ඔයා බැලුවේ නැත්තම් ඔන්න මගේ channel එකේ මේ වෙනකොටත් ඒ වීඩියෝ එක තියෙනවා අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. එතකොට මේ ෆිල්ම් එකේ විස්තරය ටිකක් කියනවනම් ග්‍රහලෝක ගිලලා දාන ගැලැක්ටස් කියන කෙනා එයාගේ සිල්වර් සර්ෆර් කියන ගෝලයාවත් එක් කරගෙන ග්‍රහලෝක කිහිපයම විනාශ කරලා අපේ පෘථිවියත් විනාශ කරන්න එනවා. ඒ අතරතුර කලින් මූවි එකේ හිටපු ඩෝම් සිල්වර් සර්ෆර් එක්ක එකතු වෙලා එයා ළඟ තියෙන භයාන ආයුධයක් මෙයාගේ කරගන්නයි ලෑස්තිය. ඉතින් මේ සිද්ධ වෙන්න යන ලොකු විනාශයෙන් අපේ වීරයා හතර දෙනාට පෘථිවිය බේරගන්න පුළුවන් වෙයිද නැද්ද කියන එක තමයි මේ මූවි එක. ඉතින් මූවි එකට යන්න කලින් ඔයා තාමත් මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් ඔන්න ඔයාට දැම්ම පුළුවන් channel එකට ගිහින් channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි වැඩි කාලේ නාස්ති කරන්නේ නැතුව යමු අපි අදගෙන මූවි එක බලන්න. මේ MineVoice film බලන අලුත්ම විදිහ. මේ මූවික පටන් ගන්නකොටම විනාශ වෙලා යන ග්‍රහලෝකයකින් සිල්වර් සර්ෆර් අපේ පෘථිවියට එනවා. හැබැයි මෙයාගේ බලපෑම නිසා පෘථිවිය පුරා විවිධ විපර්යාස සිද්ධ වෙන්න පටන් අරගෙන මෙයාගේ බලපෑම කොයිතරම්ද කියනවනම් මෙයා යනකොට එතන තිබ්බ ජලාශයක් සම්පූර්ණයෙන්ම අයිස් ගොඩක් වෙලා කාන්දාරය මැද තිබ්බ පිරමීඩවලටත් හිම වැටෙනවා. ඉතින් මේ සිද්ධ වෙච්ච අදාහගත නොහැකි සිදුවීම් ගැන මේ මුළු ලෝකයම කතා කරනකොට නිවුස් වල ඉන්න අය අපිට මීට වඩා ලොකු ආරංචියක් කියන්න තියෙනවා කියලා රීඩ් සූසන් දෙන්නා විවාහ වෙන එක සම්බන්ධව කරන්න පටන් ගන්නවා. දැන් මේ දෙන්නා මෙයාලගේ විවාහයට ඕන කරන දේවල් ලහි ලහිය ලෑස්ති කරනවා. ඒ වෙලාවේ ජොනි මෙයාලා අඳින ඇඳුමේ එක එක ලාංඡන ගොඩක් ගහගෙන මෙතනට ඇවිත් මේ කට්ටියට කියනවා අපි මේ ඇඳුම දාගත්තා කියන්නේ අපිට සල්ලි ගොඩක් හොයාගන්න පුළුවන් කියලා. හැබැයි මේ වැඩේට නම් අනිත් අය කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ජොනි දුකෙන් ඇවිත් රීඩ් එක කතා කර කර ඉන්නකොට රීඩ් අමුතු දෙයක් හොයාගෙන හැබැයි රීඩ් දැම මේ දේ මෙයාට පෙන්වන්න යන්නේ නැහැ. හැබැයි මෙයා ජොනිට මට පුළුවන් වුණා මේ ලෝකෙ සිද්ධ වෙච්ච එක එක විපර්යාස වලට හේතුව හොයාගන්න කියලා. මෙයාට විස්තර වගේ කියන්න යනකොට ජොනීර මේ දේවල් වලින් වැඩක් නැහැ. රීඩ් විවාහ වෙන්න කලින් එයාගෙන් පාටියක් ඉල්ල ගන්න උත්සාහ කරනවා. මුලදී රීඩ් සූසන් මේ වැඩවල වලට අකමැති, ඒ නිසා මට ඔයාට පාටියක් දෙන්න වෙන්නේ නැහැ කියලා කිව්වට අන්තිමේටම මෙයා කැමති වෙනවා ජොනීට පාටියක් දෙන්න. දැන් මේ තුන්දෙනා පාටියකට ඇවිත් ඒ වෙලාවේ ජොනි එතන හිටපු ගෑනු ළමයි එක්ක සාමාන්‍ය විදිහකට කතා කරලා මෙයා එයාලත් එක්ක සතුටු වෙනවා. හැබැයි මේ දෙන්නට මේ වැඩවල පුරුදු නැති නිසා බෙන් යනව බොන්න. එතකොට එයා දන්න විද්‍යා තොරතුරු එතන ඉන්න ගෑනු ළමයින්ට කියලා දෙනවා. හැබැයි එතන ඉන්න ගෑනු ළමයි අපිට ඕවගෙන් වැඩක් නැහැ කියලා මෙයාව නටන්න එක්කන් යනවා. මුලදී රීට් මෙයාලත් එක නටන්න ලැජ්ජ වුණාට අන්තිමේටම මෙයා මෙයාගේ ඇදෙන අත් එහෙට මෙහෙට දාලා මෙයාලත් එක හොඳටම නටන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මෙතනට ජෙනරල් කෙනෙකුයි සූසන් උයනවා. දැන් සූසන්ට රීඩ් දැක්කට පස්සේ ගොඩක් කේන්ති. හැබැයි ජෙනරල් මට ඔයාට කියන්න ගොඩක් ලොකු කාරණාවක් තියෙනවා කියලා මෙයාව මෙයාගේ ලැබ් එකට එක්කන් ගිහින් මේ තියෙන්නේ අපේ ඔත්තු බලන චන්ද්‍රිකාවකින් ගත්ත රූප වගේ මේ උල්කාවක් වගේ දෙයක් පෘථිවියට ආවට පස්සේ තමයි පෘථිවිය එක එක වෙනස්කම් සිද්ධ වුණේ. ඒ විතරක් නෙවෙයි එක එක තැන්වල මේ වගේ ලොකු කුහරත් ඇති වෙලා. ඉතින් අපිට මේ ගැන හරියටම දැනගන්න ඔයාගෙන් උදව් ඕන කියලා කියනකොට රීඩ් අපිට පුළුවන් සෙන්ස එකක් හදලා ඒ සෙන්ස එක මේ බිල්ඩින් එකේ චන්ද්‍රිකාවල් වලට හයි කරලා ඒ වස්තුව තියෙන්නේ කොහෙද කියලා හරියටම හොයාගන්න පුළුවන් කියලා කියනකොට ජෙනරල් කියනවා හරියනම් අපිට සෙන්ස එක හදලා දෙන්න කියලා. හැබැයි රීඩ් අපේ මංගල උත්සවය ගන්න ඉන්නේ තව දවස් කිහිපයකින්, ඒ නිසා මට මේ වැඩේ කරන්න බෑ කියලා කියනවා. ඒ නිසා ජෙනරලුත් හරි කමන්නෑ කියලා මෙයා එතනින් යනවා. ඉතින් මේ වැඩේ නිසා සුසන්ට ගොඩක් පුදුමයි. ඔයා අපේ විවාහය නිසා එච්චර ලොකු බරපතල වැඩකුත් බෑ කිව්වා නේද කියලා. තවත් පැත්තින් එක මිනිස්සෙක් ඩූම්ගේ මූණේ තිබ්බ වෙස් මූණ ගලවන්න හදනකොට ඩූම්ට එකපාරටම සීහැවිත් ඒ මිනිස්සයාට ගහලා දානවා. දැන් රීඩ් ජෙනරල්ට උදව් කරන්නේ නෑ කියලා කිව්වට මෙයා ජෙනරල් කියපු සෙන්සේ එක හදන්න පටන් අරගෙන හැබැයි ඒ වෙලාවේ මෙතන ආපු බෙන් ජොනි දෙන්නා මේ දේ දකිනවා. ඒත් මේ දෙන්නා රීට පොරොන්දු වෙනවා අපි මේ දේ සුසාන්ට කියන්නේ නැහැ කියලා. දැන් මේ දෙන්නගේ විවාහය සිද්ධ වෙන දවස උදා වෙලා හැම දෙයක් වගේම කිසිම ප්‍රශ්නයක් නැතුව සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ මේ උත්සවයට ස්ටෑන්ලිත් එනවා. හැබැයි ස්ටෑන්ලි නම මෙතන තිබුණේ නැති නිසා ස්ටෑන්ලිටත් ඇතුළට යන්න දෙන්නේ නැහැ. හැබැයි මොනවා වුණා සූසන් ගොඩක් අවුලෙන් ඉන්නේ. මායි රීඩ් දෙන්න සුපිරි බලයන් තියෙන කට්ටිය අපි දෙන්නට විවාහ වෙලා සාමාන්‍ය අය වගේ ඉන්න බැරි වෙයි කියලා. ඒ වෙලාවේ ඇලිසියා සූසන්ට කියනවා ඔයා ඒ දේවල් ගැන හිතලා බය වෙන්න එපා. මටයි බෙන්ටයි කොච්චර ප්‍රශ්න තිබ්බත් අපි දෙන්න ඉන්නේ ගොඩක් සතුටෙන්. ඒ නිසා ඔයාට ගොඩක් සතුටෙන් ඉන්න පුළුවන් වෙයි කියලා මෙයාව සනසනවා. තවත් පැත්තකින් රීඩ් මෙයාගේ විවාහය වෙන්න තියෙන තව ටික වෙලාවයි.
හැබැයි මෙයා තාමත් ජෙනරල්ට වැඩ කරනවා. කොහොමරි අන්තිමේට මෙයා සෙන්සේක හදලා ඉවර කරලා මේ සෙන්සේක චන්ද්‍රිකාවල් වලට සම්බන්ධ කරලා ඉවරයි. මේ ලෝකේ කොහරි විකිරණශීලී තත්ත්වයක් ඇති වුණොත් මෙයාලට පුළුවන් ඉක්මනින් මේ ගැන දැනගන්න. තවත් පැත්තකින් ඩූම් මේ පෘථිවියට ආපු කෙනා ගැන එයත් හොයන්න පටන් අරගෙන දැන් හැමෝම උත්සහයට ලෑස්තිලා ඒ වෙලාවේ ජෝනි සුසන්ට ඔයා අද ගොඩක් ලස්සනයි අපේ තාත්තා දිඳලා තිබ්බනා එයා ගොඩක් සතුටු වෙයි කියලා මෙයා ගොඩක් දුක් වෙනවා. දැන් මේ දෙන්නගේ විවාහය චාරිත්‍රානුකූලව පටන් ගන්නවා. හැබැයි ටික වෙලාවක් යනකොට විකිරණශීලී තත්ත්වයක් ඇති වෙන්න පටන් අරගෙන රීඩ්ගේ සාක්කුවේ තිබ්බ පුංචි ඩිවයිස් එක එළම්මක් ඇදෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ සුසන් මෙයාට බනිනවා ඔයා මේ වගේ වැදගත් වැඩකදීවත් මේ දේවල් අතාරින්නේ නැද්ද කියලා. බලනකොට අර සිල්වර් සර්පර් මෙයා හදපු සැටලයිට් එක විනාශ කරන්න එන ගමන් ඉන්නේ. ඒ නිසා මෙයාලගේ වටේට තිබ්බ හැම දෙයක් වගේ විනාශ වෙලා එතන තිබ්බ හෙලිකොප්ටර් එකකුත් පාලනය කරගන්න බැරුව මෙයාලා ඉන්න තැනට වැටෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ සූසන් එයාගේ බලය පාවිච්චි කරලා මේ හෙලිකොප්ටරේ නවත්තනකොට හෙලිකොප්ටරේ පිටිපස්සෙ තටුව ඇලිසියාගේ ඇඟට වැදෙන්න යනවා. හැබැයි හොඳ වෙලාවට එතනට ආපු බෙන් ඒ හෙලිකොප්ටරේ නවත්තලා මෙයා ඇලිසියාව බේර ගන්නවා. ඒ වෙලාවේ සිල්ව සර්ෆර් එතනින් යනවා දැක්කට පස්සේ ජොනිත් මෙයාගේ පිටිපස්සෙම යන්න පටන් ගන්නවා. සිල්ව සර්ෆර්ට පුළුවන් ගොඩනැගිලි ඇතුලෙන් උනත් කිසිම හානියක් නොකර යන්න. ඒ විතරක් නෙවෙයි මෙයා තවත් එක එක වැඩ කෑලි ගොඩක් දානවා. හැබැයි ජොනිත් මෙයාව අතාරින්නෙම නැහැ. මෙයා ගොඩක් වේගෙන් සිල්ව සර්ෆර් ළඟට යනකොට එයා මෙයාව අල්ලගෙන අහස උසටම එක්කන් යනවා. ඉතින් උඩට යන්න යන්න ඔක්සිජන් අඩු නිසා ජොනිත් ගොඩක් අඩපණ වෙලා එයාගේ ගින්න නිවිලා ගිහින් ඒ වෙලාවේ සර්ෆර් උඩ ඉඳන් පහළට මෙයාව තල්ලු කරලා දානවා. හැබැයි අන්තිමේටම ජොනි වැටෙන්න ඔන්න මෙන්න තියෙනකොට මෙයා එකපාරටම ගිනි අරගෙන කොහොමරි කරලා එතනින් බේරෙනවා. දැන් මේ සිල්ව සර්පර් දුර ඇත බලාගෙන කියනවා ඔයා වෙනුවෙන් මේ ග්‍රහලෝකේ ලෑස්ති ඉක්මනින්ම ඇවිත් මේ ග්‍රහලෝකෙත් විනාශ කරන්න කියලා. දැන් ජොනිට ඇත්තටම මේ මොකද්ද උනේ කියලා හිතාගන්න බැරුව ඉන්නකොට සූසන් ඇත්තටම ආට මොකද්ද උනේ කියලා එයාව අල්ලනවා. ඒ වෙලාවේ ජොනිගේ බලය සූසන්ගේ ඇඟට ගිහින් සූසන් ගිනි ගන්න පටන් අරගෙන ඒ වෙලාවේ ජොනි ඉන්න මං ඔයා බේර ගන්නම් කියලා මෙයා මෙයාගේ බලය පාවිච්චි කරන්න යනකොට සූසන්ගේ බලය මෙයාගේ ඇඟට ආව නිසා මෙයා කාටවත් පේන්නේ නැතුව යනවා. ඒ වෙලාවේ රීට් මේ දේ දැකලා ඉක්මනින්ම පහළට ඇවිත් මෙයා ජොනිට කියනවා සුසාන්ව අල්ලන්න කියලා. ඉතින් සුසාන්ව ඇල්ලුවාට පස්සේ තමයි ආයේ ජොනිට එයාගේ බලය එන්නේ. දැන් මෙයාලා ජොනිගේ DNA සාම්පල් එක චෙක් කරලා බැලුවට පස්සේ තමයි රීඩ් දැනගන්නේ මෙයාව කවුරු හරි ඇල්ලුවොත් මෙයාගේ බලය ඒ කෙනාට යනවා කියලා. ඉතින් මේ කතාව ඇහුව විතරයි බෙන් ඉන්නකො මහත් ඒ දේ චෙක් කරලා බලන්නම් කියලා මෙයා ජොනිව අල්ලනකොට ජොනිගේ බලය මෙයාට ඇවිත් මෙයාගේ බලය ජොනිට ගිහින් ජොනිත් ගල් ගොඩක් වෙනවා. දැන් බෙන්ට ගොඩක් සතුටුයි. ශාමන් ආයෙත් ඉස්සර හිටියා වගේම වෙනස් වුණා කියලා. හැබැයි ජොනි මෙයාගේ ගල් මූණ කණ්ණාඩියෙන් දැකලා මට නම් බෑ මේ වගේ රාක්ෂක වගේ ඉන්න කියලා ආයෙ පාරක් මෙයා බෙන්ව අල්ලලා මෙයාගේ බලය මෙයාම අරගන්නවා. දැන් සූසන් නැවතිච්ච මෙයාගේ වෙඩින් එක ගැන කල්පනා කර කර ඇයි අපිට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න බැරි කියලා මෙයා ගොඩක් දුක් වෙනකොට මෙතනට ආපු රීඩ් ඔයා මේ දේවල් ගැන හිතලා දුක් වෙන්න යන්න එපා. අපි මේ වැඩේ ඉවරුණ ගමන්ම මෙය හැම දෙයක් වගේම අතහැරලා වෙනම තැනකට ගිහින් ජීවත් වෙමු කියලා කියනවා. ඉතින් මේ කතාව ඇහුව ගමන්ම සූසන් ගොඩක් සතුටුයි. හැබැයි මෙයා අහනවා එතකොට ජොනි බෙනුයි මොකද්ද කරන්න කියලා. ඒ වෙලාවේ රීඩ් කියනවා අවුලන්න එයාලා කැමති තනියෙන් ජීවත් වෙන්න. ඒ නිසා අපි මේ වැඩේ ඉවරුණාම මේ ගැන ඒ කට්ටියට කියමු කියලා. හැබැයි බලනකොට ජොනි පැත්තකට වෙලා මේ දෙන කතා වෙච්ච හැම දෙයක් වගේම අහගෙන ඉඳලා තියෙන්නේ. තවත් පැත්තකින් ඩෝම් සිල්ව සර්ෆර්ව හොයාගෙන ගින් එයාව හම් වෙලා එයාට කියනවා ඔයාගේ දක්ෂතාවය ඇත්තටම අති විශිෂ්ටයි. අපි දෙන්න එකතු වුණොත් අපිට පුළුවන් වෙයි මේ ලෝකෙම පාලනය කරන්න කියලා. හැබැයි සිල්ව සර්ෆර් මේ තමයි ඔයාගේ ලෝකේ අවසානය කියලා මෙයාව ගණන් ගන්නේ නැතුව මෙතනින් යන්න හදනකොට ඩූම් මෙයාට පහර දෙනවා. ඒ වෙලාවේ සිල්ව සර්ෆර්ටත් ගොඩක් කේන්ති ගිහින් ඩූම්ට පහර දෙනකොට ඩූම් ඈතකට ගිහින් විසික් වෙනවා. ඒ වෙලාවේ ඩූම්ට මුකුත් උනේ නැති වුණාට ආයෙත් මෙයා හිටපු විදියටම වෙනස් වෙලා දැන් රීඩ් එයාගේ පරීක්ෂණ වලින් එයා හොයාගෙන මේ සිල්ව සර්ෆර් මීට කලින් ග්‍රහලෝක කිහිපයකටම ගිහින් තියෙනවා. හැබැයි මෙයා ඒ ග්‍රහලෝක වලට ගින් හරියටම දවස් 8ක් ගියාට පස්සේ ඒ ග්‍රහලෝක ඔක්කොම විනාශ වෙලා ඒ විතරක් නෙවෙයි මේ පෘථිවිය ඇති වෙන කෝර හැදෙන්නේ අමුතු රටාවකට. ඉතින් මෙයා ඒ දේවල් ගණනය කරලා අන්තිමේටම හොයාගන්නවා දැන් නිව්යෝක් නගරෙත් කුහරයක් ඇති වෙන්න ලෑස්ති කියලා. ඒ නිසා මෙයා මේ දේවල් ජෙනරල්ට කියලා ලොකු විනාශයක් සිද්ධ වෙන්න කලින් මෙයාලා ලන්ඩන් වලට එනවා. ඒ වෙලාවේ ජොනි රීඩ් සුසන් දෙන්න අපිව දාලා යනවා කියලා මෙයා ඒ කතාව ඇදලා අරගෙන බෙනුත් එක්ක එකතු වෙලා මේ දෙන්නට හොඳටම බනින්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ජෙනරල් මෙයා හැමෝටම බනිනවා දැන්වත් ඔය වැඩකට නැති කතාව නවත්තලා අපි ආපු වැඩේ විතරක් කරමු කියලා.
දැන් එතන තිබ්බ වතුර ඇතුලෙන් ලොකු සිදුරක් ඇති වෙන පටන් අරගෙන එකපාරටම ඒ සිදුරෙන් ආපු ලොකු බලයන් නිසා එතන තිබ්බ ලොකු වීල් එකක් අඩාන වැටෙන ලෑස්ති ඒ වීල් එක ඇතුලේ මිනිස්සුත් ඉන්නවා හැබැයි හොඳ වෙලාවට මෙතෙන් ආපු වීරයෝ හතර දෙනා මේ වීල් එක වැටෙන්න නොදී අල්ල ගන්නවා ඒ වෙලාවේ අර සිදුර තවල් ලොකු වෙලා එතනින් සිල්ලා සර්ෆර් එළියට ආවට පස්සේ ජොනි ආව දැක්ක ගමන් එයාගේ පස්සෙන් පන්නන්න හදනවා හැබැයි මෙයාගේ රීඩ් ගෑන්ගේ වැදුන නිසා රීඩ්ගේ බලය මෙයාට ඇවිත් මෙයාගේ බලය රීඩ්ට ගිහින් දැන් මේ වීල් එකත් වැටෙන්න ඕන මෙන්න තියෙන්නේ හැබැයි ඒ වෙලාවේ බෙන් මේ වීල් එක ආයෙත් පිටිපස්සට තල්ලු කරාට පස්සේ රීඩ් යාගේ ගින්දර පාවිච්චි කරලා ආයෙත් මේ වීල් එක හයි කරනවා හොඳ වෙලාවට අන්තිමේටම කාටවත් කරදරයක් උනේ නැහැ දැන් ජෙනරල්ට හොඳටම කේන්දිකින් මං හිතුවේ ඔයාලා අර සර්ෆර්ව අල්ලගනි කියලා හැබැයි ඔයාලට ඒ දේ කරගන්න බැරි වුණා තවදුරටත් මං ඔයාලා විශ්වාස කරලා කිසිම තේරුමක් වෙන්නේ නැහැ ඒ නිසා මං තව කෙනෙක්ව මෙතනට එක්කන් ආවා කියලා මෙයා ඩූම පෙන්නනවා ඒ වෙලාවේ මේ කටියට හොඳටම කේන්ති ඔයා මොකද ඩූම ආයෙත් මෙතනට එක්කන් ආවේ කියලා හැබැයි ජෙනරල් මේ ඩූම් අර සර්ෆර්ව හම් වෙලා තියෙනවා ඒ නිසා අපිට මෙයාගෙන් අනිවාර්යයෙන්ම උදව්වක් ගන්න පුළුවන් වෙයි ඒ නිසා මෙයාවත් මේ වැඩේට සම්බන්ධ කරගන්න කියලා මෙයාලට බල කරාට පස්සේ මේ කට්ටියටත් වෙන කරගන්න කිසිම දෙයක් නැතුව ඩූම මේ වැඩේට සම්බන්ධ කරගන්නවා දැන් ඩූම් සිල්ලා සර්ෆර් එක කතා කරපු වෙලාවේ දාපු වීඩියෝ එක මෙයාලට පෙන්නනවා ඒ වෙලාවේ මේ කට්ටිය තේරුම් ගන්නවා සර්වර්ට බලය එන්නේ එයා හිටන් ඉන්න බෝඩ් එකෙන් කියලා ඒ නිසා මේ කට්ටිය තීරණය කරනවා සර්ෆ්වයි ඒ බෝඩ් එකයි වෙන් කරන්න පුළුවන් විදියක් හොයාගන්න හැබැයි ඒ වගේ දෙයක් හොයාගන්න ලේසි වෙන්නේ නැහැ රීඩ් ගොඩක් මහන්සි වෙලා ගොඩක් කලබලෙන් මේ දේවල් ගැන පරීක්ෂණ කර කර ඉන්නකොට සූසන් මෙයාව සනසනවා පොඩ්ඩක් නිදහසෙ ඉන්න එතකොට ඔයාට හොඳ සැලසුමක් මතක් වෙයි කියලා අන්තිමේටම රීඩ්ට හොඳ සැලසුමකුත් මතක් වෙලා මෙයා මේ වැඩේ ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා ඒ වෙලාවේ මෙයා ළඟ හිටපු ඩූම් මෙයාගේ සැලසුම දිහා හොඳින් බලන් ඉඳලා කාටතරෙන් එතනින් යනවා හැබැයි අන්තිමේටම රීඩ් සිල්වර් සර්වර් නවත්තන්න පුළුවන් ගැජට් එකක් හොයාගෙන දැන් මෙයාලා හැමෝම සර්ෆ් ඉන්නවා කියන කැලේකට ඇවි හැබැයි ජෙනරල් මෙයාලට වැඩේ කරගන්න දෙන්නේ නැහැ මෙයා හතර දෙනාට බනිනවා මෙතන පාලනය කරන්නේ මම කියන විදියට තමයි මෙතන හැම වැඩක්ම සිද්ධ වෙන්න ඕන කියලා ඒ වෙලාවේ රීඩ්ටත් කේන්ති ගිහින් මෙයා ජෙනරල්ට ඔයාලා මේ කිසිම දෙයක් ගැන හරියට දන්නේ නැහැ ඔයාලා අපිට මේ වැඩේ කරගන්න දුන්නේ නැත්නම් ඔයාලා මේ පාරත් සිල්ලා සර්ෆර්ව අල්ලගන්න වෙන්නේ නැහැ කියලා එක එක දේවල් කියනකොට අන්තිමේටම ජෙනරල් තීරණය කරනවා මෙයාලට නිදහසේ මේ වැඩේ කරන්න දෙන්න දැන් මේ හතර දෙනා වෙන වෙනම බෙදිලා ගිහින් මෙයාලා හොයාගත්ත උපකරණය හයි කරන්න ඉලෑස්ති හැබැයි සූසන් මේ උපකරණය ක්‍රියාත්මක කරන්න කලින් මෙතන සිල්ලා සර්ෆර් එනවා හැබැයි යා සූසන්ට මුකුත්ම කරන්නේ නැහැ මෙයා සූසන්ගේ ළඟට එනකොට සූසන් මෙයාගෙන් අහනවා ඇයි ඔයා අපේ ලෝකේ විනාශ කරන්න හදන්නේ කියලා ඒ වෙලාවේ සර්ෆර් කියනවා මන් නෙමෙයි ආගේ ලෝකේ විනාශ කරන්නේ මටත් වෙන කරගන්න කිසිම දෙයක් නැහැ කියලා ඒ වෙලාවේ අනිත් තුන් දෙනාත් මෙයා ළඟට එනවා ඒ වෙලාවේ සර්ෆර් මේ කට්ටියට මුකුත්ම කරන්නේ නැහැ හැබැයි ආමිකේ කට්ටිය මෙයාට හොඳ පාඩමක් උගන්වන්න ඕන කියලා සර්ෆර්ට පහර දෙන්න පටන් ගන්නවා දැන් සර්ෆර්ටත් හොඳටම කේන්ති ගිහින් මෙයා ආමිකේ කට්ටියට පහර දෙනකොට සූසනුත් එයා ළඟ තිබ්බ උපකරණය ක්‍රියාත්මක කරලා අන්තිමේටම මේ කට්ටියට පුළුවන් වෙනවා සිල්වර් සර්ෆර්ව එයාගේ බෝඩ් එකෙන් වෙන් කරලා එයාව අල්ලගන්න දැන් සිල්වර් සර්ෆර්ව අල්ලගෙන එයාව හමුදා කඳවුරකට එකන් එනවා ඒ වෙලාවේ රීඩ් එයාගෙන් ප්‍රශ්න කරනකොට අපි එයා ළඟ ඉන්න ඕන කියලා මෙයා ජෙනරල්ට කියනකොට ජෙනරල් බනිනවා මං ඔයාගෙන් ඉල්ලුවේ එයාව අල්ලගන්න උදව් කරන්න කියලා විතරයි මෙතනින් එහාට සිද්ධ වෙන දේවල් මම බලා ගන්නම් කියලා මෙයාලට එක කාමරයක ඉන්න කියලා අර සිල්ව සර්වර්ව හිර කරගෙන එයාට හොඳටම වද දීලා එයාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා ඒ වෙලාවේ මේ කට්ටිය සිල්ව සර්ෆර් කියන්නේ ඇත්තටම හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා කතා කර කර ඉන්නකොට සූසන් කියනවා එයා අපිට කිව්වේ මේ ලෝකේ විනාශ කරන්න යන්නේ එයා නෙවෙයි වෙන කෙනෙක් කියලා ඒ විතරක් නෙවෙයි එයා මට කිසිම කරදරයක් කරේ නැහැ ඒ නිසා එයා නම් නරක කෙනෙක් වෙන්න බෑ කියලා ඒ වෙලාවේ රීඩ් අපිට මේක ඇත්ත නැත්ත දැනගන්න ඕන නා කවුරු හරි එයාත් එක්ක කතා කරන්නම ඕන කියලා සූසන්ට කියනවා කාටවත්ම පේන්නේ නැතුව එයා ළඟට යන්න කියලා ඒ නිසා සූසනු කාටවත්ම පේන්නේ නැතුව එයා ළඟට ගිහින් එයාගෙන් අහනවා ඇත්තටම ඔයා කවුද ඇයි ඔයා අපේ ලෝකේ විනාශ කරන්න හදන්නේ කියලා ඒ වෙලාවේ සිල්ලා සර්ෆර් කියනවා මන් නෙවෙයි ඔයාලගේ ලෝකේ විනාශ කරන්න ඉන්නේ එයාට හැමෝම කියන්නේ ගැලැක්ටස් කියලා එයා ග්‍රහලෝක ආහාරයට අරන් තමයි ජීවත් වෙන්නේ දැන් එයා ඔයාලගේ ලෝකෙටත් එන්න ලෑස්ති කියලා කියනකොට සූසන් සිල්වා සර්ෆර්ට බනිනවා එතකොට ඇයි ඔයා ඒ වගේ දරුණු කෙනෙකුට උදව් කරන්නේ ඔයා කරන වැඩ නිසා මුළු ග්‍රහලෝකයම විනාශ වෙලා ඒකේ ඉන්න කට්ටියත් විනාශ වෙනවා නේද කියලා ඒ වෙලාව සිල්වා සර්ෆර් කියනවා මට වෙන කරන්න දෙයක් නැහැ මගේ ග්‍රහලෝකේ බේරගන්න ඕන නිසා තමයි මං එයාට උදව් කරන්නේ කියලා ඒ විතරක් නෙවෙයි මෙයාට සූසන් වගේම ගෑනු ළමෙක් ඉන්න නිසා තමයි
තමයි මෙයා මුලදී සූසන්ට කිසිම කරදරයක් කරලා නැත්තේ. ඒ වෙලාවේ මෙතනට කෙනෙක් ආව නිසා සූසන් පේන්නේ නැතුව ගිහින් මෙයාගෙන් අහනවා ඔයාට බැරිද ඒ විනාශය නවත්තන්න කියලා. ඒ වෙලාවේ සිල්ලා සර්වර් කියනවා මම නෙමෙයි ආව මෙහෙට එක්කන් එන්නේ මගේ බෝඩ් එක තමයි එයාට පාර කියන්න කියලා. දැන් ගැලැක්ටස් ළඟ ළඟම ඇවිත් දැන් ජෙනරල් ඩූම් අර බෝඩ් එක ළඟට එක්කන් යනවා. ජෙනරල් මීට කලින් මෙයාට පොරොන්දු වෙලා සිල්ලා සර්වර් අල්ලගත්තොත් මෙයාට යාගේ බෝඩ් එක පරීක්ෂණ කරන්න ටික වෙලාවකට දෙනවා කියලා. දැන් ඩූම් බෝඩ් එක ළඟට ආව විතරයි මෙයා ජෙනරල්ට ඔයාට තිබ්බා රීඩ් මං ගැන කියපු කතාව විශ්වාස කරන්න, හැබැයි දැන් ඒකට පරක්කු වැඩි කියලා. මෙයා ජෙනරල්ට එතන හිටපු කට්ටියටයි පහර දීලා රීඩ් සිල්ලා සර්වර් අල්ලගන්න හදපු ගැජට් එක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා මෙයා අමුතු ගැජට් එකක් හදලා අන්තිමේටම මෙයා ඒ ගැජට් එකෙන් සිල්ලා සර්වර්ගේ බෝඩ් එක පාලනය කරන්න පටන් ගන්නවා. දැන් මේ තුන් හතර දෙනා අපි කොහොමද ග්‍රහලෝක විනාශ කරන කෙනෙක් එක්ක සටන් කරන්න කියලා කතා වෙනකොට අන්තිමේටම මේ කට්ටිය තීරණය කරනවා අපිට තියෙන එකම විසඳුම අර බෝඩ් එක අරගෙන මේ ග්‍රහලෝකෙන් එළියට විසික් කරලා දාන එක විතරයි කියලා. ඒ නිසා දැන් මෙයාලා බෝඩ් එක ළඟට දුවන් ඇවිත් බලනකොට එතන සිද්ධ වෙලා තියෙන දේවල් දැකලා මෙයාලා තේරුම් ගන්නවා ඇත්තට මොකද වෙන්නේ නැත්තේ කියලා. දැන් බෙන් අපි කොහොමද වික්ටර්ව අල්ලගන්නේ කියලා අහනකොට ඒ දෙයට බය වෙන්න එපා කියලා මෙයා ළඟ තිබ්බ ගැජට් එකෙන් මෙයා අලුතෙන් හදා හිටපු නිර්මාණය ක්‍රියාත්මක කරනවා. බලනකොට මෙයා හදලා තියෙන්නේ එක යානාවක්. දැන් මෙයාලා සිල්ල සර්වර්වත් බේරගෙන රීඩ් කියනවා අපි ඉක්මනින්ම උඩට යන්න ඕන, දැන් මාර්ග එයි කියලා. හැබැයි අනිත් තුන් දෙනා දන්නේ නැහැ රීඩ් ඇත්තට මේ මොකක් ගැනද කියන්න කියලා. ඒ නිසා අනිත් කට්ටියත් ඇත්තට මේ මොකද්ද කියලා බලන්න ගොඩක් ආසාවෙන් එළියට එනකොට රීඩ් හදපු යානාව දැකලා මෙයාලට ගොඩක් සතුටුයි. දැන් මෙයාලා ඩෝම් ඉන්න තැන හොයාගෙන එතනට යන්න හදනකොට එකපාරටම කවුද ඇවිත් මෙයාලගේ යානාවට පහර දෙනවා. බලනකොට ඒ ඩූම් ඒ වෙලාවේ රීඩ් ඩූම්ට ඔයා ළඟ තියෙන බෝඩ් එක දැම්ම අපිට දෙන්න, ඒ බෝඩ් එක නිසා තමයි දැන් අපේ ලෝකේ විනාශ වෙන්න යන්නේ කියලා. හැබැයි ඩූම් මන්න උඹලට මේ බෝඩ් එක දෙන්නේ නැහැ කියලා මෙයාලට පහර දෙන්න පටන් ගන්නවා. දැන් මේ හතර දෙනාම එකතු වෙලා කොච්චර ඩූම්ට පහර දෙන්න හැදුවත් ඩූම්ගේ බලය නිසා මෙයාලට බැරි වෙනවා එයා ළඟ තිබ්බ බෝඩ් එක අරගන්න. අන්තිමේටම ඩූම් සිල්ල සර්වර් දැකලා එයාගේ පැත්තට හෙල්ලයක් එවනකොට මේ දේ දැක සූසන් ඒ මැදට පැනලා මේ හෙල්ලේ නවත්තන්න යනකොට ඒ හෙල්ලෑවි සූසන්ගේ ඇඟේ වදිනවා. දැන් සූසන් මැරෙන්න ඔන්න මෙන්න ඉන්නකොට ගැලැක්ටස් පෘථිවිය ළඟටම ඇවිත් ඒ වෙලාව තමයි රීට් දෙයක් මතක් වෙන්නේ. ඩූම් අර බෝඩ් එක යාගේ ළඟට ගත්තේ මං හොයාගත්ත ගැජට් එක පාවිච්චි කරලා. ඉතින් අපිට ඒ ගැජට් එක විනාශ කරලා දාන්න පුළුවන් වුණොත් එයාගෙන් බෝඩ් එක ලේසියෙන්ම ගන්න පුළුවන් වෙයි කියලා කියනවා. හැබැයි මේ හතර දෙනා වෙන වෙනම ගිහින් එයාත් එක රහන්න වුණොත් එයාව පරද්දන්න බැරි නිසා ජොනි තීරණය කරනවා අනිත් තුන් දෙනාගෙන් බලය මෙයාගේ ඇඟට අරගෙන එයාත් එක සටන් කරන්න. දැන් මෙයා අනිත් තුන් දෙනා බලය අරගෙන ඩූම් ළඟට ගිහින් එයාට හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. අන්තිමේට මෙයා ඩූම්ම හිර කරගෙන එයා ළඟ තිබ්බ අර ගැජට් එකත් විනාශ කරලා දැම්මට පස්සේ එයා ළඟ තිබ්බ බෝඩ් එක එයාගෙන් වෙන් වෙලා යනවා. ඒ වෙලාවෙම ගැලැක්ටසුත් පෘථිවිය ළඟටම ඇවිත් දැන් සිල්වර් සර්වර් එයාගේ බෝඩ් එකත් අරගෙන ඒ බෝඩ් එකේ බලයෙන් සූසන්ව සනීප කරලා මෙයා රීට ඔයාලා දෙන්න සතුටින් ඉන්න කියලා අර ගැලැක්ටස්ගේ ඇතුළටම ගිහින් මේ තමයි අපි දෙන්නගේම අවසානය කියලා මෙයා මෙයාගේ බලයෙන් එතන ලොකු පිපිරීමක් ඇති කරලා අන්තිමේටම ගැලැක්ටස්වත් විනාශ කරලා දානවා. දැන් මේ හැම ප්‍රශ්නයක් වගේම විසඳිලා ඉවරයි. සූසන්ට සිහිය ඇවිත් ඒ විතරක් නෙමෙයි දැන් ජොනිගේ බලයත් වෙන අයගේ ඇඟවල් වලට යන්නේ නැහැ. දැන් අන්තිමේටම මේ දෙන්න විවාහ වෙනවා. ඒ විතරක් නෙමෙයි සිල්ල සර්වර් එයාගේ බෝඩ් එකයි තාමත් අභ්‍යවකාශය පාවෙන ගමන් තියෙන්නේ. මෙතනින් මේ මුවික ඉවර වෙනවා. ඉතින් මේ වගේ මුවිස් බලන්න ඕන නම් දැන්ම channel එක subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි animation movies බලන්න කැමති ඔයාලා වෙනුවෙන්ම මේ වෙනකොට මං තඩිගුඩි බොස් කියලා channel එකක් හදලා තියෙන්නේ. ඔයා ඒ පැත්තට ගිය නැති කෙනෙක් පහල ඒ channel එකට ඕන කරන link තියෙනවා. දැන් මේ පැත්තට ගිහින් ඒ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මං ගිහින් එන්නම්. හැමෝටම goodbye.